ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හස්කමේ වචනයයි. අද ජූලි මාසයේ 13 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදරු දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ ලූක් 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියෙන් සහ 12 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අද අපි අතුල් වෙන්නට යනවා 10 වෙනි හාස්කමට. මේ 10 වෙනි හාස්කම මේ වැන්දබූපුගේ පුත්‍රයා මරණයෙන් නැගිටවීම ගැනයි. 11 වෙනි වගන්තියේ සිට 17 වෙනි වගන්තිය දක්වා තමයි මේ හාස්කම ගැන සඳහන් වෙන්නේ. බයිබලයේ කියනවා 11 වෙනි වගන්තියේ ඉන්පසු උන්වහන්සේ නායින්නම් නුවරකට ගියසේක. උන්වහන්සේගේ ගෝලියොද මහත් සමූහයක්ද උන්වහන්සේ සමග ගියෝය. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල බලව මලාව කෙනෙක් පිටතට ගෙන යන ලද්දේය. ඔහු තමගේ මවගේ එකම පුත්‍රයාය ඈ වැන්දබුවක්. ඒ නුවර බොහෝ සෙනගක් ඈ සමග ආවෝය කියලා. දැන් අපි බලමු මේ ස්ථානයේ සිදුවෙන්න යන්නේ මොනවද කියලා. පළමුවෙනිම අපි බලමු මේ නුවරට කියන නම මොකක්ද කියලා. මේ නුවරට කියන්නේ නායින් කියලා. නායින් කියන එකේ තේරුම තමයි ප්‍රසන්න කියන එක. ඒ කියන්නේ ප්‍රසන්න ස්ථානය මේක. ප්‍රසන්න ටවුන් මේක. ප්‍රසන්න නගරය මේක, ප්‍රසන්න නුවර. නමුත් ඊටාත්ම අප්‍රසන්න දෙයක් තමයි සිදුවලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතවල. හොඳටම තියෙන ජීවිත, ප්‍රසන්නව තියෙන ජීවිත එකපාරටම අප්‍රසන්න සිදුවීමක් සිදු වුණාම අපි දන්නේ නැහැ කොහාටද යන්නේ කියලා. මං අද ඔබට කියනවා මේක ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ විනාඩි දෙකෙන් ඔබ යන්න ඕන ජේසුස් වහන්සේ ගාවට. මේ සිද්ධියේදී කෙසේ හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තීරණය කළා මේ ප්‍රසන්න කියන ස්ථානෙට යන්න, නැත්නම් මේ වැන්දබෝ හමුවෙන්න. ජේසුස් වහන්සේ තීරණය කළා කියා, ඔහුගේ සේවයේදී තීරණය කළා කියා මා විශ්වාස කරනවා. ඒකයි ඔහු මේ ස්ථානෙට ආවේ. ඔහුට කවුරුත් යාඥා කරුවෙත් නැහැ, ඔහුට කවුරුත් එන්න කිව්වෙත් නැහැ. නමුත් ඔහු මෙතනටම ආවේ මේ වගේ කෙනෙක්, නැත්නම් වැන්දබුවක්, මේ වගේ අසරණ කෙනෙක්, ඒ තමාගේ එකම පුතා මැරිලා ඉන්න කෙනෙක්, ස්වාමි පුරුෂයන් නැති කෙනෙක්, කිසිම සාරණයක් නැති කෙනෙක්ව හම්බ වෙන්න ජේසුස් වහන්සේ පැමිණියා. අද ඔබගේ ජීවිතයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ඒ අමාරුම ස්ථානෙට අද පැමිණිලා උන්වහන්සේ ඔබව නැගිටවන්නට යනවා. ඒ පුතාව නැගිටවුවා වාගේ උන්වහන්සේ ඔබගේ ජීවිතයේ මොන ආර්ථික ප්‍රශ්නයක්ද ඔබට තියෙන්නේ, අසනීපයක්ද ඔබට තියෙන්නේ, ඒ තියෙන හැම කරදරයකින්ම ප්‍රශ්නයකින්ම උන්වහන්සේ අද ඔබව නැගිටවන්නට යනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුනත් කමක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. Amen.